සුබදවසක් කියන්නේ ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද කෝල් කම්බරස් දාන්නේ කියලා. එහෙම නැත්නම් ඔයා කෝල් එක ඉදි, ඔයා තවත් යාළුවෙක් එක්ක කෝල් එක ඉදි, ඒ කෝල් එක කට් නොකර තවත් යාළුවෙක් ඔයාගේ කෝල් එකට සම්බන්ධ කරගන්න විදිහ. එහෙම නැත්නම් එකම කෝල් එකේදී 3 දෙනෙකුට 4 දෙනෙකුට විතර පමණ කතා කරන්න පුළුවන් විදිහට කොහොමද කෝල් කම්බරස් හදාගන්නේ කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. අපි බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඔයා යන මුලින්ම මේ විදිහට ඔයාගේ ඩයල් පෑඩ් එකට ගියාට පස්සේ මම මට අවශ්‍ය යාළුව මම මුලින්ම ඔයාට කෝල් එකක් කරන් පෙන්නන්නම්. මුලින් මේ විදිහට මම මේ නෝ 1 කියන නම්බරයට කෝල් එකක් ගන්නවා. හොඳ යාළුවනේ, දැන් ඔයාලට පේනවා ඇති මේ කෝල් එක ආන්සර් කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ කෝල් එක ඉදදිම තවත් යාළුවෙක් මේකට සම්බන්ධ කරගන්නේ කියලා. දැන් යාළුවෝ ඔයාලට මෙතන පේනවා ඇති දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා මෙතන ඩොට් 3ක්. මෙන්න මේකට එක පාර ටච් කරන්න ඕන. ඊට පස්සේ යාළුවෝ ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ් කෝල් කියලා තියෙනවා දකුණු පැත්තේ කෙළවරේ. මෙන්න මේ ඇඩ් කෝල් කියන එක පාර ටච් කරගන්න ඕන. ඊට පස්සේ යාළුවෝ ඔයාලට අවශ්‍ය නම්බරේ මෙතනින් මේ විදිහට තෝරගෙන මම මේ නම්බර් 2 කියන එක මම නම්බර් කෝල් එක ගන්න හදන්නේ. අපි බලමු මේ විදිහට කෝල් එක අරගෙන. හරි යාළුවෝ, ඒ නම්බරේටත් අර කෝල් එකේ ඉදදිම කෝල් එකක් යනවා. දැන් ඔයාලට පේනවා යාළුවනේ ඒ නම්බරෙත් ආන්සර් කරලා තියෙන්නේ. නමුත් යාළුවනේ මේක තාම කෝල් 3ම සම්බන්ධ වෙලා නැහැ. අපි බලමු කොහොමද මේ සම්බන්ධ කරන්නේ කියලා. ඔයාලට පේනවා ඇති ආයෙත් මෙතන මේ ඩොට් 3ක් තියෙනවා. මේක උඩ එකපාරට ටච් කරන්න ඕන. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතනින් පේනවා ඇති මේ ඊතලයක් වගේ අයිකන් එකක්. මෙන්න මේක උඩ එකපාරට ටච් කරන්න. හරි යාළුවනේ, දැන් ඔයාලට පේනවා ඇති ඒ කෝල් දෙකම සම්බන්ධ වෙලා තියෙන්නේ. මගේ කෝල් එකයි අනිත් යාළුවෝ දෙන්නම මයිත් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි බලමු මේ විදිහට කතා කරලා. හලෝ යාළුවනේ. හයි ඔයාට ඇහෙනවා ඇති මම මේ වෙලාවේ කෝල් 3ක් මම සම්බන්ධ කරගෙන තියෙන්නේ. හරි යාළුවනේ, ඔන්න ඔය විදිහට තමයි කෝල් කම්බරස් හදාගන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලට පැහැදිලි ඇති කියලා. යම් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, මම ඔයාලට නිවැරදිව කියලා දෙන්නම් ආයෙත් වතාවක්. වීඩියෝ එක පැහැදිලි කියලා මම හිතනවා. ආයෙත් කියනවා නැවත ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, මම උත්තර දෙන්නම්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.